තරුණයෝ මේ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නාගෙන් තමන්ගේ අනාගතයට බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන් අපේක්ෂකය කවුරුද කියලා ඔවුන් ඔවුන්ගේ ඒ ප්‍රතිපත්ති ඔවුන්ගේ වැඩපිළිවෙල හා ඔවුන්ගේ අතීතයත් එක්ක බල්ලා තමයි ඔවුන් තීන්දුව తీරණය කරන්නේ. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා මෙවර ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන්ගෙන් තරුණම අපේක්ෂකයා එතුමට මේ රටේ තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් හැඟීම් ඉතාමත් හොඳින් තේරුම් ගන්න පුළුවන් අපේක්ෂකයෙක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි අනෙක් පැත්තෙන් ඉදිරිපත් වෙන්නේ. එතුමා දිහා අපි බලද්දී අපිට තරුණයෝ හැටියට පේන ප්‍රධානම දෙයක් තමයි එතුමට ඍජු ප්‍රතිපත්තියක් නැහැ. බොක්කේ දඩමා සක්්‍ය බුදුරැස් විදිහට තමයි එතුමගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ. අන්තවාදී වපුර්ණ පුද්ගලියෝ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග එකතු වෙනවා. ඇයි එහෙම එකතු වෙන්නේ? ඒ මොකද බෞද්ධ දර්ශනයේ තියෙන තැනකට අන්තවාදීන්ට එකතු වෙන්න බෑ. ඒ බෞද්ධ දර්ශනයේ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගාව නෙමෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ගාව. සජිත් ප්‍රේමදාස වගේ ඍජුව අදහස් ප්‍රකාශ කරන්න බැයි නම් බොරු පාරෙන් මාධ්‍ය රවට්ටලා ජනතාව රවට්ටලා මේ රජ පුටුවට යන ගමන දැන්වත් නවත්තන්න.